මාර්ගයට සිදු ඇති හානිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි පිළිසකර කිරීම කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජලගැලීම නිසා ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ගම්බිම් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සම්පත් ලබා දෙන ලෙසට එහි නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දෙනු ලැබුවා. අනතුරු අමාත්‍යවරයා සහභාගී වූයේ අම්පාර ළංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකටයි. එහිදී ඩිපෝව තුළ දැනට පවතින අඩුපාඩු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණා. දැනට දුරගමන් බස්වත සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළා. ඊට හේතුව ලෙස පෙන්වා දෙනු ලැබුවේ බස්වත සඳහා දැනට යොදන අමතර කොටස් නිසි ප්‍රමිතියෙන් තොර බවයි. අමාත්‍යවරයා එහිදී අදාළංශ වෙත දුරකථනයෙන් නමතා ඒ පිළිබඳ විමසීමක් සිදු කළා. ඩිපෝවේ සේවකින්ද අමාත්‍යවරයා සමග ගැටලු පිළිබඳ සාකච්ඡා කළා. අපේ ඩිපෝවට බඩු ගන්න ඒ කඩ පහෙම කෝටේෂන් කැඳවන්න ඕනේ. නමුත් කැඳවන්න නැතුව එක කඩේකින් කෝටේෂන් ගෙනලා තමයි බඩු මිලදී ගන්න. එතකොට අර කඩ පහ අතර තරඟයක් ඇති වෙන්නේ නැහැ. අර කියන ජාතිය බඩු එන්නේ උඩරින් මිලකට. ඒ කියන්නේ පෙට්ටිය ඔරිජිනල් එන බාණ්ඩේ ලෝක. දැන් අවුරුද්දක් වෙනවා බස් 16ක් තියෙනවා ගෙනහල්ලා. ඒ බස් 16ට ගෙවීම් කරලා ඉවරලා පාරේ දුවන තත්ත්වයට පත් කරගන්න බෑ. එක දවසක් බස් එකක් තියෙනකොට ලක්ෂයක් පාඩු. රාජ්‍ය පරිපාලනයේ රජයට අවශ්‍ය දේ ලෙසින් කරන්න බෑ. ඒවැ තියෙන රෙගුලාසිය හා විධිවිධාන අනුවෝනි කටයුතු කරන්න. ඒක නිසා ඒවැ පමාවන් නැති කරගෙන ඉදිරියට කටයුතු කරන්න ඕන. ඒ අලුත් ක්‍රමවේද හඳුන්වලා දෙන හැම වෙලාවෙම විශේෂයෙන් මාධ්‍යත් එක්ක වෙනම සටනක් කරන්න ඕන. මොකද බොහොම අමාරුවෙන් ඉන්දියාවට කතා කරලා කරගන්නම බැරි වෙලාවේ ඉන්දියන් රජය මම පුද්ගලිකව ලියලා එන්ජින් 20ක් බිලියන 16ක් කෝටි 1100ක නොමිලේ දෙන්න පොරොන්දු. ඒ ටික බලන්න ඉංජිනේරුවරු පස් දෙනෙක් යව්වහම දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍යයේ පළ කරනවා නිකන් දෙන ඉංජි බලන්න 65ක් ඉන්දියාවට යයි. ඒක නිසා මේවත් එක්කත් ඕනේ වැඩ කරන්න.